මේ අලුත්ම වීඩියෝ හැමදාම බලන්න අපව subscribe කරලා සිනෝ ලකුණ click කරන්න. ඉක්කෝමත් එක කාලෙක ඈත පිටිසර ගම්මානෙක තරමක් මැදි වයසේ කාන්තාවක් ජීවත් වුණා. ඇය ගොඩක් සතුටින් තම නිවසේ වාසය කරන්න පුරුදු වුණා. ඒ වගේම ඇගේ තනි නොතනියට ගෙදර හිටියා ගවරංචුවා. හැමදාමත් උදේ පාන්දරින්ම ඇහැරෙන මේ කාන්තාව තම ගවරංචුවට ආහාර පාන ගෙනත් දීලා බොහොම ආදරෙන් රැකබලා ගන්න පුරුදු වුණා. ඉතින් මේ කාන්තාවගේ ගෙදර කාන්තාවගේ තනි නොතනියට ඉන්න මේ ගවරංචුවට මේ කාන්තාව ගොඩක් ආදරය කළා. ඒ වගේම ගොඩක් කරුණාව දැක්වුවා. මේ ගවරංචුවට අවශ්‍ය කෑම බීම නෝඩුව ලබා දෙමින් ඒගොල්ලෝ කරුණාවෙන් බලාගන්න මේ කාන්තාව හැම වෙලාවෙම උත්සාහ කරා. මේ කාන්තාව ජීවත් වෙන්න එදිනෙදා කාසි මුදල් හොයාගත්තේ මේ ගවයන්ගෙන් ලැබෙන කිරිවලින්. ඉතින් උදේ පාන්දරම මේ එළදෙනුන්ගෙන් කිරි දොවාගෙන ගම්මානේ වටේ ඇවිදලා කිරි විකුණලා තමයි මේ කාන්තාව ජීවත් උනේ. උදේ පාන්දරින් නැගිටින කාන්තාව කලයකට කිරි දොවාගෙන ඔළුවේ තියාගෙන ගම්මානේ වටේ ඇවිදලා කිරි විකුණලා කාසි පණන් හොයාගෙන සතුටින් ජීවත් වුණා. එලකිරි එලකිරි නැවුම් එලකිරි පාට දෝනේ එලකිරි 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 ලාභයි ගන්න එලකිරි. ඔන්න ඔය විදියට එලකිරි විකුණන මේ කාන්තාවගේ නැවුම් එලකිරි ගන්න ගම්මානේ මිනිසුන් පුරුදු වෙලා හිටියා. ඇය සාධාරණ මිනකට හැමෝටම උදේ පාන්දර එළකිරි බෙදෙන නිසා ඇගේ එළකිරි හැමදාමත් මිනිසුන් මිලදී ගන්න පුරුදු වෙලා හිටියා. ඔන්න ඔය විදියට එළකිරි විකුණන මේ කාන්තාවගේ නැවුම් එළකිරි ගන්න ගම්මානේ මිනිසුන් පුරුදු වෙලා හිටියා. ඇය සාධාරණ මිනකට හැමෝටම උදේ පාන්දර එළකිරි බෙදෙන නිසා ඇගේ එළකිරි හැමදාමත් මිනිසුන් මිලදී ගන්න පුරුදු වෙලා හිටියා. හැමෝටම කිරි බෙදෙන නිසා ගම්මානේ හැමෝම මෑට කිව්වේ කිරියම්මා කියලා. ඔන්න තවත් දවසක කිරියම්මා උදේ නැගිටලා ගවසේ රාජකාරි කරන්න පටන් ගත්තා. ඒ වගේම මේ ගමේ හිටියා ගමට අධිපති වූ දේවතාවෙක්. මේ දේවතාව මේ කිරියම්මගේ ක්‍රියාකලාප හැමදාම බලාගෙන හිටියා. මේ දේවතාවට අවශ්‍ය වුණා මේ කිරියම්මා ඇත්තටම සතුන්ට කරුණාව දක්වනවද, එහෙම නැත්නම් සල්ලි නිසා මුදල් හම්බ කරන්න ඕන නිසා මේ සතුන්ට කරුණාව දක්වනවද කියලා. ඉතින් මේක පරීක්ෂා කරන්න හිතාගෙන දේවතාව උපක්‍රමයක් කල්පනා කළා. ඊට පස්සේ සතුන් වෙළඳාම යන පුද්ගලයෙකු ලෙස වෙස් වලාගෙන මේ දේවතාව කිරියම්මව මුණගැසෙන්න ආවා. වෙස් වලාගත් දේවතාව මෙන්න මේ විදියට කිරියම්මට පවසනවා. මං ඔබව මුණගැහෙන්නට ආවේ මේ ගවයන් බෙනදී ගැනීමට. මට මස් සඳහා මේ ගවයන් අවශ්‍ය කරනවා. මේ ගවයන් සියලු දෙනාම වෙනුවෙන් මං ඔබට මුදල් ලබා දෙන්න. ඒ වගේම දිවි ඇතෙක් ජීවත් වීමට කාසි පණම් ලබා දීමට මට හැකියාව තියෙනවා. ඔබ කැමති නම් මේ ගවයන් මට අලෙවි කරන්න. ඒ කතාව අහගෙන හිටපු කිරියම්මා ගොඩක් ශෝකයට පත්ව මෙන්න මේ විදියට කියනවා. අනේ මහත්තයෝ, මං මේ සතුන් බලාගත්තේ මගේ දරුවෝ වගේ. මෙච්චර කාලයක් මගේ තනි නොතනියට හිටියේ මේ සත්තු. මට ඔබතුමාගේ සල්ලි වලට වඩා මේ සත්තු ගොඩාක් වටිනවා. මම මේ සත්තුන්ට ගොඩක් ආදරෙයි. ඔබතුමාගේ සල්ලි මට එපා. මේ සත්තු විකුණන්න මම කැමති නැහැ. ගොඩක් ස්තුතියි. මෙන්න මේ විදියට කිරියම්මා මේ විශ්වලාගත් දේවතාවට පවසනවා. කිරියම්මගේ කතාව අහපු දේවතාව මහත් සතුටට පත්ව නැවතත් දේවතාවගේ නියම ස්වරූපයට පැමිණියා. ඒ වගේම කිරියම්මා ඇත්තටම සතුන්ට ආදරය කරනව දක්වන කෙනෙක්ද කියලා පරීක්ෂා කරන්න දේවතාව පැමිණි බවත් දේවතාව ප්‍රකාශ කළා.
ඒ වගේම මේ දේවතාව කිරියම්මට දිවි ඇතිතෙක් ජීවත් වීමට කාසිපනම් ලබා දුන් අතර කිරියම්මා දේවතාවට බෙහෙවින් ස්තුති කළා. ඉතින් අද කතාවෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ අපි ගාව තියෙන ගුණ යහපත්කම් මිල මුදල් වලට යට කරලා අලෙවි කරන්න හොඳ නෑ කියන එකයි. අපි අපේ ගුණ යහපත්කම් තියාගෙන යහපත් ලෙස ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනි කියන එකයි.